මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයට කිසිසේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අයත් වන්නේ නැහැ කියලා. දැන් ඒ අය පිළිගන්නවා ඇත්ත වශයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඒකෙන් මහා දැවැන්ත දුර්විපාක මේ රටේ පොදු ජනතාවට අනිවාර්යෙන් උද්ගත වෙනවා. දැන් ඉස්සෙල්ලම අල්ලන්නේ මහා බැංකුවේ බිල්පත්. හැබැයි ඉතාමත් දරුණු දේවන්නේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක බාර අරමුදල. දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරොත් ඒ මුදලෙන් තුනෙන් එකකට වඩා නැති වෙනවා. ඒ තුළින් විශාල අගතියකට පත් වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව. මේක එතනින් නවතින්නේ නැහැ. රටේ දේශීය බැංකු පද්ධතියට මහා විශාල ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. එතකොට අතිශයින් පීඩාකාරී බදු ප්‍රතිපත්තිය විරෝධයක් තියෙනවා. ඒක ගැන ලොකු කනස්සල්ලක් රටේ තියෙනවා. එතකොට මේ සියල්ලක්ම එකාසු කරාම රජය හොඳ හැටි දන්නවා, පූර්වාපේක්ෂණය කරනවා විශාල විරෝධයක් ඉතාමත් ඉක්මනින් එන සති තුළ සති කිහිපය තුළ ඇති වෙනවා කිය. ඒක දැන දැන ඒකට මුහුණ දීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. ඒ කියන්නේ මහා වර්ධනයක් අපි මේ රටේ නොදැකපු මහා පරිමාණයේ වර්ධනයකට තමයි රජය දැන් සූදානම් වෙන්නේ.